උබ සඳදාවක් අප මෙම වැටසටහන සඳහා ඔබට මාතෘකා තේරීමේදී. ඇතටම අප බොෝ විට හිතනව මේ මාතෘකාව කෙතරම් දුරට ඔබට සමීපවේ වගේ ඔබට කෙතරම් ප්‍රයෝජනවත්වේරේදා ජීවිතයට කියලා. ඒකාරයට හිතගෙනැන විට ආදාාප ෝරාගත් මාතෘකාව එවැනීම ඒතාමත්ම බහුල්ල ඒවගේ අපගේ දිනතා ජීවිතයට ොහොම සමීප මතෘකාවක් සැවින් කිවහොත් මේ වැඩසටහ නරඹන ඔබාතරින් සැලකයුතු සංඛ්‍යාවකට මෙම කතා කරන රෝග ආශ්‍රිතව රෝගක් තිය පු රෝග පවතින පුළුවන් සහලා ටක ප්‍රතිකාර ලබාගනැති වගේ ඔබ පවල අයට තියෙන පුුවන් තිනිසාස මේක බහුල දෙයක් එනිසා පහිතුව මේ පිළිබඳව කතා කරන්න ඒ සඳ ආදමමා සමකයකතු විසිෙනවා මහනුව ජතිකර හලේ විශේෂන ශල්ලවයිද රුප්ම සංජම හත අයිබන් සංජව අයවාන්. ැ ල්ල ද ශසක් වයකුම එකතු වෙන විටම ඔබ දන්නවා මෙහි ඉංගිය කුමක්ද කියා ප ශල්ල වෛද්‍ය විද්‍යාව ස්ශ්‍රිත මාතෘකාවක්තමයි තා කරන්නේ මේ මතුකාව බහුල දෙයක් කෑමාවක් පැවසක් අප අතර තියන දෙයක්. එතමයි අප තනි වචනයකින් හැඳු නොහොත් හනිිය. හනිිය කියන වචනය ඇහුන හැටිය වෛද්‍යවරුන්ට වෛද සිසුට තියෙනවා අක්තරා ශේෂ තිගයක්. තොකොට අප දක දැනගත් යුතු නිර්වචනයක් තිබවා හනනියා සම්බඳධව. ඒකම තමයි ඔබත් මේ පිළිබඳව දැනගත යුතුයි කුමක්ද හනියා කියර ඒකට හේතුව වෙන්නේ මේ හනියා ඇතිවීමද සමහරවිට අපි හණිය කියල දන්න ඇතුව තිබ වෙන හණයා ක කියලා වැර්දදියටට පිාගෙන අවස්ථ තිබ ොමනත්ත හනියා තිබෙන අස්ාවේ නොවේ වනදයක් කියලා පහිතාගෙන නිස මේ පිඳව අප පැහැත්දිල්ලිව. දදුු තේතුයි සංජු මහිතන එතැනයි අපගේ ආරම්භය වවෘත්ති අපි නිසා පොදු ප්‍රශ්නය හමු හනි නුකුමක්ද සදත් ඇත්තෝෂම හනියා කියන එක අපි දැනට සමාජයේ පොදුවේගත්තොත් ගොඩක් අයගේ මතයක් තින්න මේකර බඩේ දකින ගෙඩියක් වගේ නමුත් මේ මිට වඩා එහාට විග්ා කරවතින් හනියා කියන එක අපි විද්හ කරන්න වෙන්නේ අපි දන්න සුදත් අප ඇගේ අවයාවයන් වුවයට නිශ්චිත තැනක් තියෙනවා. එතුකට මේ නි්චිත තැනට පිටතට මේ අවයවය තල්ලු නෝතින් ඒක තම අපි හනිියයකක් කියලා කියන්නේ එකතුර මෙහම තල්ලු වෙන්න පුළුවන් අවස්ථාවන් වෙන්න පුළුවන් එම අවයවේ තියෙන කොටස කුහරයක් වෙන්න පුළුවන් ඒ කොටසේ කොතන හරි දුර්ලතාවයක් සිදුරක් එහම දෙයක් ඇතිවුනෝතින් එතනින් පිටර ඇවේ තල්ු වෙන්න පුුව ඒකතම හනියකක් කියලා වෛද්‍ය විද්‍යානුකූලව අර්ථදක් වන්නේ. අපි සාමාන්‍යෙන් දකිනට අමතරව සමහර හිතාගන්න තමාරුවේ මම කිව්වොත් මොලය හණිය වෙන්න පුළුවන්. සමමාලට මොල්ලේ ඇතුළේ ලේකටියයක් ඇවිල්ලා පීඩන වැඩුණකට මො හනිියයටට වෙන්න පුළුවන්. එකත් එක්ත්‍රාහණනිය අතත්වයක් නමුත අපිට බාහිරට පේන. බාහිරයට පේන හනියා වශයෙන් සඳහන් කරන්නවැනි ඉකිලියා සිතව ඇති වෙන ඉංගෝනල් හනයා ඊළඟට පෙකණියයා ශ්‍රිත ඇතිවෙනවා අම්ිලායිකල් හනියා ම ඉදිරි දේවයි පින්තූර ටිකක් පෙන්න්නන්න මේ හනියායක පැහැදිලි කරන්න තවත්ම පින්තූරයක් පෙන්නනවා අපට මේ රූපය ගන්න පුළුවන්න අපට පුළුවද රපය ලබාගන්න අපිත් කිය අපේ මේ උදරය ගත්තුොත් උදර කුහරය තුළ අපි දන්න අව යව පිහිටල තියෙනවා එකක්ක් ස්ථානවල අක්මාව උදර දගුණු පස ඉහලට වෙන්න ආමාශය වම් පස ඉදිරි ඉහලට වෙන්න ඉළඟට බඩවැල් තියෙනවා අපි තුම් බඩේ හමට යටින් බිත්තිය ශක්තිමත් කරලා තියෙන මාංශපේශීය හෝ ඒ අවට පටකවල සිදුරක් දුර්වලතාවයක් ඇතිව නෝතින් එතනින් බඩවල ඉදිරියට එන්න පුළුවන් හෝ එම අවයවල් නමුත් මේක හමට යටින් තියෙන්නේ අපි පිටතින් බැලුවත් පෙනෙන්නේ මේක ගෙඩියක් විදියට නමුත් ඇත්තවශයම සිදු වෙලා තියෙන්නේ බිත්තිය තියෙන්න දුර්ලතාවය නිසා එම අවයවය ඒ තිබෙන ඕන ස්ථානයෙන් පිටතට තල්ලු වෙලා තම අපි හනිියයක කියල අර්ථක් වන්නේ ඔව ඒ ඇන්නේ ස්වභාවික හෝ කෘතිම සිදුර කරා සිරුරේවිි තියක තිබෙන සිරුරයම් සි තැනක තිබෙන ඇතුළේ තිබෙන කොටස් එලියට තල්ලවයම නිරායම මේකතම අප හණියයක්ක කියන ඉති තැනට අනුව හනියා අප වාර්ග කරන අහවල්තැන් හනියා හවල්තැන හනියයක් කියලා ති. අප මේ පිළිබඳව තාවව ඉදිරියට කතා කරනවා කෙට රාමයක් බෑගෙන. ඒට රපක් පෙන්න ෑහරට කරගන්නට බැරන පෙන්න පුට උමේ පින්තූරෙදදිහා බැලූම හනිියක් කියනක සරලෝට පැහදිලිරගන්න පුුවන් ඔබට පෙනනවා මෙතන රත්ව පාටින්ක් පෙනනවා ඇබ්නමනල් මසල් කල තම ක මාදේ ඒකෙන් තමයි අපට හමට යටින් දුරපිත්‍රී ශක්ති රඳා පවතින්න තොට ඒකේ සිදදුරකින් ඩ වෙල දඟගරැක් වගේ පිට තල්ලු වෙලා පෙනෙනවා ඒක තම අපි හෝනියක කියලා හෝනිියල් සැක්ක එකත් තුළ ඒ සඳහන් කරේ එතුවට හමට ඉස්කින් කියලා හමති වෙනවා එතුර හමට යටිින් නෙජායාමක් විදියට තමයි අපිට බාහිරින් බලනවිට මේ හනියායක පෙනෙන්නේ දැ දන්න ඩ ිව දුරල තැන් ෘති ම හෝ ස හ ගො දරක ඩ ොමත් ිත් ති න දුරල තැනක් පැකනී කියලා ඔතනින් එන්නේටකඩ වැඩ. ඒවගේ මතන හත්වීමමත්වට ල අපටි ැ ත කරන්න. හ ඇ වශය එතකද හනිිය ගැන කතාරනට බහුල් මැත්තන් වැඩිපුරම දක්නට ලැබෙන හනියයක් . හනියාාතරින් බහුලෝම දකින්න ලබෙන හනනියාාවර්ගේ තමයි ඉකලියාස්විත ඇතිවන ම රපස හනක් පෙන්න්නල තියනෙනවා. ංගල් හනියා කිය ත්වය මේක තම අපිට බහුලොම දකින්නවා ලැබෙන්නේ මේක ඇතිවෙන්නේ ඔබ කිවවාගේ උදර ගිත්තිය තුළ තියන දුර්රල ස්ථානයක් කාරහා තමයි ඇතිවෙන්නේ. ඊට අමතරව අපි බහුලතාව අඩුවෙන විදිට බැලුවොත් ඊළඟට ඇතිවනේව තමයි පිකනයාශිතව ඇතිවෙන හනියා තත්ත්ව මම මේ ප රූප සටානයෙන් පෙන්නුම් කරනවා මේ තිබෙන්නේ කුඩා දරුවෙකුගේ පෙකනියාශිතව උපත්තියම ඇතිවිච්ච හනිිය අතත්ත්වයක්. අනික්ක තමයි පසුකාලිනෝ උදරේ විවෘත්ත කරන ශල්ල කර්මයකින් පසුව හනිියාතත්වයක් ඇතිවෙන්න පුළුවන්. අපි එකට කියන වින්සිිෂනල් හනියා කියලා මේක ඇතින්නේ උදරේ බිත්්ති ඇතිවන්න දුර්වතාවය පසුකාලීනව ශල්ලකර්මය නිසා ඇතිවෙන. හවක් ගන යිදරු ැතිකර නව දුර ාව ගත්ත වද සල කම පති පල දර ාව තිේ. මේ දුරලදාාව ඇත්තිවෙන ශල්ලකර්මය නිසා තමයි ත් අපිට වෛ්‍යව විසින් ඇති කර කිය කියන්න සවීම ක්‍රම පුදලය පුද්ලට වෙන ඕ දැන් ඇතමට ඇතති වර්ද වටහගන්න පාම වයිදවරු චි රෝාධ කරන ඇතරම මේ වෛද්‍ය ශල්ල කරය පතිඵලයක්ක් දට සමාරයට ඇතිව නතුරප්‍රතිපලයක් කියන වචනේ වඩ අනනිවරදි ඇතැදෙ මේ හ ඇතිවන්න පුළුවන් පසු කාල රල දැ පර යද ල ප. ද ර රහ හමද වෙ න්නේ වට මොවාද පාච්චි කර පකරමවාද ඇති නොවෙන් අපිගන්න පෙර දේවල න අිගන්න ක්‍රිය මාර්ගක කිය ති අපිට පුලුවත් තදර ා කරන්න. අපිදැ හනියා ගැන මුලිම කතා කරොත් දෙැන් අපි හනියායකක් හැදන ආකාරය ගැනාපි කතා කරා. ඊළඟට අපි කතා කරන්න ඕන මේ හනිියයායක් ඇති වනාම මොකක්ද ඇතිව වන ගැටල්ලු තත්වය කියනක. ද මම කිව්වා අවයාවය තිබරිය යුතු ස්ථානින් වෙනත් ස්ථානයකට තල්ලුවීම මං අර මුලින්ම පෙන් රූපසටහනේ විදිහට බැලුවොත් ඒ රූපසටානය පෙන්නවා බඩවැලක් පිටතට ඇවිල්ල තියෙනවා එතුකොට මේ බඩවැල ර සිදුරේ තෙරපීමක් නිසා තදවෙන්න පුළුවන් එහෙමනාම බඩවෙල කියන්නේ නාලයක් ටියවුබ් එකක්. මේක තුළින් ආහාර ගමන් කරන්න බැරි වෙන හෙමුණනා මොකද වෙන්නේ බ්ලෝ එකක් ඇති වෙන තුොර අපිකට කියන ඉන්ටෙස්ටයින ක්ෂන් බඩ වැල බ්ලෝ එකක් ඇති වෙනවා ඒක ඉතා බැරැරුම් තත්වයක් ොද එහෙම තත්ත්වයක් ඇතිවනාාම අපිට ඉක්මනිම ශල්ල්‍යකර්මයක් සිදු කරලා ඒ යතතත්වට පත් කරන්න සිද්ධ වෙනවා තවත් අවස්ථාවක මේ හිරවෙච්ච පටකවලට රුදිර සැපයුම අඩාල වෙලා එ පටක මැරෙන්න්න පුළුව මිය යන්න. මේකත් ඉතා බැලෑරුම් තත්ත්යක්. මොකද මේවා අපි මුලින්ම හනියායකට ප්‍රතිකාරයක් නොකර කල් දමමින් සිටියොත් ඇතිවෙන සංකූලතා. එහෙම නෝතින් කීවතය පවා නැතිවෙන තත්ත්වයට පත්වෙන පුළුවන්. අනිතක තම හනියාායකක් තියෙනකොට ක්‍රමක්‍රමයෙන් මේක විශාල වෙනෝ මිසක සුව වෙන තත්වේ බොහම ආඩුවයි. එකගැ ඉබේ හනිිය එකක් සුුවීමට තිනට කට අඩුයි. මෙමයි සුදත්. කුඩා දරුවක්ගේ උපත්වීන් ඇතිවෙන සමමාරහණයා වර්ග තිබෙනවා ඒ ළමයා වැඩෙනවිට නැතිවී යන්න පුළුවන්. නමුත් වැඩිීට කෙනකුට ඇතිවෙන හනියා තත්ත්වයක් සට අනු නමේ ඇදසම නමයක් ම මට කියන්න පුළුවන්. ඉබේ සුවවෙන්න නෑ ඔේ කැන හරනියා කියන තත්ත්වේ මම හිතනෝ මෙතන වැදගත්මදේ විදිට මා සලගන්නේ රෝග විනිශ්චයඒයි මන්ද අප සමහර වෙලාවට හනියා කියල හිතල වෙන දෙයක් නන්තින් එමනත්තං වෙන දෙයක් නැතුව මේ ඇත්තටම හනිියයක්ඇති ි වෙන ො හරිහිතන් හිටිද මේකමින් පැටලිල්ල ඇතිවුනොත් වෛ්‍යවරය තුළ හෝ රෝගය තුළ හෝ මෙතන ලොකු අමාරුගට නිසා මෙතන මේ ඒ විශේෂක්ය උප දෙෙේ ඉතාමත්ම පැදගත් වෙනවා එතකොට ඊඩකට ඔබ පැවසු ආකාරයට මේ සඳහා වැඩි හිටිවයේදී ඉබේසුව වෙන කාලයක්ත් සමඟ ඉබේ හොඳ වෙනවාය කියන විිශ්වාය ඇතිකර ගැනීම ඉතිනීට කඩ හොඳට මටුයි ඔවු ඇත්ත වශයෙන්ම අපි තවත්තාආකාරටිකිවොත් ඉබේ හොඳවෙනවට වඩා සමහර් හනියාවර්ග තිබෙනවා ඒකේ ප්‍රමාණයක් එක්ක සංකූලතා ඇතීමට තිය නෑ අවධාන මාඩුයි. අපි අන්න ඒ අවස්ථාවල රෝගීන්ට සඳහන් කරනවා ශල්ලකර්මයක් නොකර මේ හනියායක ඒ ආකාරයටම තබා ගන්න. මොකද සල්ලකර්මයකින් ඇති සංකූලතා ඉඩඩ වැඩිවෙන්න පුළුවන් අවස්ථාව. එම නැතුව මොකද වරදවාවටහා ගන්නවා රෝගින් මේ හනියායක ඉබේධනිපී ඒක නිසා මට දොස්තරම හත්තයක් කිව්වා කොහොම තියාගෙනන්න නමුත් ඒක නෙවේ යථාර්ථය ඔය හනිියයා ගැන කතා කරන විටද නප කිව හඩියා ඇතිවවෙන්න පුළුවන් තාක්ෂණික හේතුවන් අප පැහැදිලිකරේවෙ මෙහෙම පටලමම මෙහෙමූුණොත් මේ විදිහයට වෙන්න පුළුවන්. මීට අමතරව වෙනත් වෙනත් හේතුූන් නිසා දැමුදාහරණයක් විදිහයට කෙනෙකුට මලබදධය තිබුණුත්. වෙන ත්‍රෝගයක් තිබුණොත් දිගුකාලන කැස්සක් වගේ දෙයක්. තිබෙන හරණියයගක් වැඩිවීම හෝ අලුතෙන් දුරුල තැනකින් හරණියය එකක් ඇතිවීම හෝත් ප්‍රවණතාවත් තියෙනවත. ඔව සුද අපි දැන් කිව්වන පටක පිටතට තල්ලු වෙන්නේ තිබෙන තැනසිට දුර්ලතා වැකරහා. ඇයි මේ තල්ලු වෙන්නේ කියනකට හේතුව විදියට අපි සඳහන් කරන්න පුල එයා ඉන්නගොහරය තුළ පීඩනය වැඩිවීම තින් පීඩනය වැඩිවෙන්න ක්‍රම කීපයක් තියෙනවා එකක් තමයි අවයවල විශාලත්වය ක්‍රම ක්‍රමින් වැඩිවෙන්න ගත්තොත් සමහයට ඔබ කිව්වගේ මලබත් දෙ නිසා කෙනෙක් තටමනවා පීඩනය වැඩි වෙනවා එහෙම නැතුව තවත්තාකාඩ අපිට කියන්න පුළුවන් යම්කිසි ගෙඩියක් වර්ධනයක් කුහර ඇතුළේ ඇති වෙනවා ඒක ප්‍රතිඵලයක් වසයෙන් හනි අතත්වයක් ඇතිවන්න පුළුවන් නමුත් ඇත්තම හේතුව තුළ පීඩනය වැඩවීම තවත් අවස්ථාවත්තමයි ශිරෝසිස් වගේ අවස්ථාවල්ලල අපිත් දකළ තියෙනවා බඩා තුළේ අපි කියෙනව වතුර පිරෙනවා සයිටිස් කියතත්තේ තොර මේ සයිටිස් කියන තත්ත්වය තුළත් සමහර්වෙලාවට දුරල තැකින් හනිියාවකක් මතුවන්න පුළුවන් ඒන දැ තුල පිටඩන දැ කහරයක් තුලින් එලියටේ ම ගැන ත ද කතාව ේ තකට දැ කහර වර්ග පදාන් කර දක් න ඇතර තුනක් කිම කිවත් ර ර ර ද ගර සසුනාව සහිත හ බල සහිත කහර. කොහර ඇතල පි දැ බර කලින් සධහන් කර මොල ඇතිවන හනය කිය ඒ කහර තුලෙ තල් ලලා කට බිද දුරල පිත්ති දුරල ද මහත්තු ොත්තම කෙ මනට බිතිිය ද ඒ දුර්රතාව හා. ඉදිට නෙරයමක් වෙන්න පුළුවන් ඕ දැ තුර අප සහන් කර හනිියයා වර්ග ගැන අප ූප සහන් පෙන්වා කුමනවර්ය හනියාද තිවවෙන්නේ කියට මතන ඉල්ගට අපේ ඊල ගියතුකම තමයිමට හනිියය සඳහ අපි මොනවාද කරන්න කියන එක හඳුනාගන්න එක. දැන් මෙතනද විශේෂධ පරීක්ෂණ තියනොද හනියය සඳහ කරන්න එම ඇතන් මේික සායනික පරක්ෂාව මිට දඳනා ගන්නන්නේ. පලපුරුදු අෛද්‍යවරයෙකුට හනියා එකක් පිහිටා තිබෙන ස්ථානය. ඒක සමහර රෝගලක්ෂණ සාෑනිකව පරිීක්‍ෂාකිරීම තුළින් මේක හනිියයකක් කියලා දැනගන්න පුළුවන්. එමට අමතරව දැන් තාක්ෂණ එදියුණු නිසුද. අපි සඳහන්කරොත් ඉතාම අඩු වියදමකින් සිම ශරීරයට අහිතක්‍රතාවයක් නොමැතිව කරන්න පුළුවන් අල් සුන්් ස්කෑන් කියලා හැමෝම දැන් දන්නවා. එම ස්කෑන්් පරීක්ෂණයකින් පහසුවෙන් හනිියයකක් කඳුරගන්න පුළුවන්. ඊට අමතරව මීටත් වොඩා දියුණු ක්‍රම තිබෙනවාCTන් MRI ස්කෑන් ඒගේ ස්කෑන් පරීක්ෂණවලින් අපිට හරියටම දැනගන්න පුළුවන් මෙතන හනියා තත්ත්වයක් තිබෙනවද ඒකට පාදක වෙනත් තවත් රෝගලක්ෂණ තිබෙනවද ඊට අමතරව හනියා තුළ ඇතිවන සංකූලතා තිබෙනවද ලක්ෂ සියල්ලමි හ දරගන්න පුොුවන් මෙම පරීක්ෂණ තුළින්. නමුත් මෙහිදී වර්දවා වටහ ගන්නටපා මට සිටස්කෑන් කරන මට මරයිස්කකාන් කරේන ල්ට සවන්ස්කන් කරනය නි ම ගහනයක ොහොදකිව කියල හෙම අවශ්‍ය නැහගෙනගත්ත අවධාශනය කරන ඇත්ත වශයෙන් මොද හනියා තත්ත්වය මොකදද ඒ සංකුලතා මොනෝවද වෛ්‍යවරයා තීරණය කරනවා ඒ අවශ්‍යතාවලට අනුව සුදුසුම පීක්ෂණය ඔු දැන් ඊලකට අපි මොකද කරන්න ද මේකට දැන් අපිට පුළුවන්ද මොුණ හරි පිටිින් කරලා එක බේරුම් කරගන්න එම නැත්තැන් පිට අනිවාර්ම ශල්ල කරමක යන්න ොන්නදව ඔබ සධන් කරය සහ ඉන්ගියක් හැම එක්නෙකොටමි ශල්ල කරම කරන්න අවශ්‍යම ැහැ සමර්විතයක වැඩිවි නැත අපි ඔහම ඉන්න අරිනවා කියන එක කිව්වා නත් අපි බහතරවස්ථාව ගෙන ගත්ත ොත්ම කොති කරන්නේ බහුතර අවස්ථාවද හැවැනියායක් කිරීමට ශැල්ලකර්මයක් කරන්නම වෙනවා මොකද හේතුව මේ ඇතිවී තිබෙන දුර්ලතාවය හෝ සිදුර යම් ක්‍රමයකකම් අපිට වසන්න වෙනවා මේක වැසීම සඳහා ටැබ්ලට් එකක් සිරප් එකක් පාවිච්චි කළ කරන්න බැහැ ඉතිං අර මම මුලිමකිව්වා සමහර අවස්ථාව ලා අපි රෝගියාව ශැල්ලකර්මයකට භාජනය කරන්න පෙරයාගේෆිට්නස් එක ච සතාවේ ක්ෂා කනවා එම අවස්ථාවලදී අපිට පෙනි යනවනං රෝගයා ශැල්ලකර්මයට ෆිට් නෑ සුව නෑ. එහෙම අවස්ථාවි ශැල්ල කර්මයකරොත් රෝගියයාගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. එම නිසාි හනියා බෑන්ඩ් බයින්ඩර් ඒ වගේ යම් දේවල් තිබෙනවා පිටතින් තෙරපිමක් ඇති කරලා හනියාක ඇතුළට තද කරලා පිතට නිරයින්නැතුව තබන්න. ඒවතම අපි කන්සවේටූ මැනේ්මට් කියලා කියන්න. එතකොට මෙම කොටසාපි කරන්නේ ශැල්ලකර්මයට භාජනය කිරීමටද නොහැකි රෝගීන් සඳහා. ඔයි කැන්නන්නේ සම දක ඇති වෙ පොලත් ම තින යිද දේශමත ලාගන්න පුලුවන් එකන ඉන්නට බන්දිින්න පුළුවන් ැන් හහිනියා ප්‍රදේය ඇතුල තරන පුුව තර හම හරිය උදේ පාරන ැ නිසල ම දාගන්න කිය න තන් ික ගන්න නො ගලවන්න පුළුවන්. ගලවන්න පුළුවන්. මොකද ගොඩහනියා උඩු බෙල අතට නිදාගන්නොට බඩ ඇතුළට ඉබේම යනවා. ඒම අවස්ථාවද අප පිටතිං අයිත් තෙරපුමක් ඇති කරලා තබන්න්න අව්‍යාවක් නැහැ. අනිත ස්ල්ි ගලන්න පුළ දාග වශය ද නැකට නිසල දාගන්ඩන ස ොට ගන්න පුව ඒම කරන්න අරකිව්වා වගේ සැත්කමක් කිරීමට සුදුසු නොවන මට්ට මේ වෙනත් කායිකරෝග තියෙන කෙනෙකොට. ඇතකොට දැන් අපි සැත්කමක් කරනකොට මේ වෛද්‍යවිද්‍යාවේදී ශල්ලය වෛද්‍ය විද්‍යාවේදී සරලසිට සංකීරණ දක්වා පරාසික තියනවා. ර ක් ලුව මර ශසක්න ෛදවරගේ ආධීක්ෂණයටටතේ ගේ ගෝලයෝ කර වැඩක් න්න පුළුවන් ද එම න විශසක්න වද්‍යවරයා සිම කළ තු කියල නිර්දශය ද ලුව. ත සමාර හනියා වර්ග තිබෙනවා විශාලත්තය අනුව සංකීර්ණ වෙනවා. තවත් හනියා වර්ග තිබෙනවා කලින්වතාවක ශැල්ල කර්මයක් කරලා නැවත ඇති වෙච්චය එකක්. එතකොට අපි ඒමමාමස්ථාවක පලපුරුද්ධෙන් අඩු වෛද්‍යවරයක් එක නැවතවතාවත් කරන්න ගියෝතින් අවධන වැඩි නැවතෙක් ඇති වෙන්න එම නිසා ඒමා අවස්ථාවදී විශේෂඥය වෛද්‍යවරයම සැල්ලකර්මය එක් කරනවා. එහම නැතුව සාමාන්‍ය හනියාතත්ව බොහෝ විට සිදු කරන්න අපේ පලපුරුද්දු සාමාන්‍ය වෛද්‍ය වනුට හැකියාව තිබෙනවා. එතුර මේ ශල්ලකර්මයක් කිරීමේදී ඊළඟ ප්‍රශ්නයදැන් අපි ඉස්සල්ලට සූතාව කෙනත් කතා කරන්නේ අපි මේ කරන්නට ඕන රෝගයාට වේදනාවෙන් තොර කරලා කොමද කරන්නේ. වේදනාව නැති කරන ආකාර කිහිපයක් තිබෙනවා. සමාරවෙලාවට රෝගයාගේ කැමැත්ත මත අපිට ස්ථානිය නිර්වින්දනයක්. එහෙම නැත්නම් එ හනියා තත්ත්වය ඉතාම කුඩානම් ඒ හනියා තත්ත්වය අවටට ඉංජෙක්ෂණ එකක් විදල හිරිවැටන ශැලකරමය කරන්න පුළුවවා. තවත් අවස්ථාවක ඔබ දැකල ඇති කොන් දෙෙන් පහල හනිියා එකකට ස්පයිනල් නස්තේසියා කියලා කොන්දෙන් පහල ප්‍රදේශය හිරිවට්ටලා එහෙම කරන්න පුළුවන්. තවත් විශාල හෝ තත්වේම් බැරෑරුම් හනිියා තත්ත්ව අපිට පූර්ණ නිටුවින්දන යටත සම්පූර්ණයම රෝගයා සිහ්නැති කරලා කරන්න සිද්ධ වෙන. ඒරද මේ සීහිනැති කිරීම කිරීම පිළිබඳව වෙනම කතාව කේක ප්‍රෝගයාගේ සුවතාව මත රෝගයගේ තිබෙන ශරිීර සෞඛ්‍ය මත නිර්වීනල වදවරයා සමහටයට අවශන කායි රෝග පිබඳ වෛ්‍යවරයාය සමගසාකච්චා කර හ රග පිබඳව වෛදතරය සමග දඒ සාකච්ාගකි තම මේ හරිට තිීරන වෙන නිර්වන්දනය සඳහා ඕනම රෝගයෙක් යම්කිසි සූතාවක සිටින්ඩ ඕන. ඒ සඳහාි සම්පූර්ණ චෙකප්පක් ඒ පරීක්ෂණයක් කරලා තයි ඒ ත්වේසාහතික කරගෙන රෝග්‍යයාමේකට සුදුසවී කියල නීටු ඉන්න වෛද්‍යවයා සමඟ එකංගතාවයකින් තමයි ඒශාල කර්මයටතුකොට යන්ඩ වෙන්නේ. සමහරවස්ාවල ප්‍රේ ශාලිකපරයෙන් පසු රෝගයා එම රෝගි තත්ව නිසා දෙෙරි සත්තාක සත්කාරගකට තුර කරන සිද්ධ වෙන. ඔය කියැන්නේ රෝගයාගේ පසුශල්ල කරමවිිරමොමද කියෙ ගෙන අපට කතාර රෙක වැදගත් කොටසක් ගොද කෙට කාලීනව සහ දිගු කාලීනම අප විසිම කළේතු දේල් තිබ නොමුකොද මේ සැත්කම කර කියන්න සියල්ලි වරයි නෙම ඔබගේ ජීවන්ටරටා වෙනස්කං කරන්න අවශයිද කොමද මේ කන බලාගන්න අප පිබඳ කතා කරන එතක මේ සත්කම් කිරීමති ශල්ලකරමය සම්බන්ධ ත හනිය සම්බන්ධ කතා කිරීමේදී කුමන හෝ ගැහැනු පිරිමි ක්ති බෙනවා ඩිපුර මේ ුල්ලට තියන වැඩිපුරමේකගල කිය හස අපි මුලිම කතා කර ඉකිලි ආශිත හණයා තත්ත්. එම කියන්නේ ඉංගෝයිනල් හනයා ඉංගෝයිනල් හනියයා තත්ත්වය අපි දැකල තියෙනවා එක පිරිමින් අතර බහුලයි. සාමාන්‍යෙන් ඉංගයිල් හර්ණයා තියන අය සීයක් විතරගත්තුත් ඉස් හැත්ත පහක් විතරම පිරිමිය අයි. නිත්වාගේටැ කාතාවට පිබඳව කතා කරමු නැවතත්ට වශ්වී තිබෙනවා කෙටි විරාමයක් ලබාගට විරාමයට පෙර අප කතා කරේ පිරිමියයට වැඩිපුර ඇති ඉලිය අශිත නයා ගැනට කාන්තාවන් ගත්තත් ෙම කාන්තාවන්ට වැඩිපුර ඇති හනියාතත්ව ගැන කතාකරොත් අප දැකල තිබෙනවා ඉකිලි අශ්‍රිත හනියයා ඇති වෙනවා ඉටමතර දැනපිට බහුල වශයෙන් දකින්න පුළුවන් සිසේරියෙන් සැත්කම් ප්‍රමාණෙක් ගොඩක් වැඩි ඊටමතර තවත් සැල්ල කරමවට බයිජන වෙන වැඩි. එම නිසා න්සිිජනල් හර්ණිය සහ පෙරාම්ිලයික හණනිිය කියනතත්ව දැන් බහලුව අපිට දකින්න පුළුවන් කාන්තාවවන්න අතර පිකන ආශ්‍රිත ඇතිව හනිිය සහර සිසරෙන් සත්ම් සැ ආශත ඇති වන තුරද මේ කාන්තාවට පිරිමිණි කරෙන් පුංචි ප ්‍රේදයක් තිබුණට නමුත් හනියයා කියන්නේ කාටත් හනියාම තමයිකට සියට අනුනමෑ දසම නමයක් හනියා ඔබකිවා ඉබේ හොඳවෙන්න හැයිවා යි සත්්‍යකම් කරන්න ටත්‍යවශ්‍යය එක නිසා බි බදඳ ප ද ද ලා ා යුතු වෙනවා. ැම ර ක කට ර ම ප ගේ ද ක ොකු විශාලට සැත්කම් කරලා. ඇතිකරන්න ඕන කරන සැත්කම් අඩුවමින් පවතිනවා ඊට පෙරමමාහි තැනව අපට කතා කර අවශදයක් තිනට බොකින් දැනගන්නට ද සැත්කම ආසිතව කරන විට දැන් සමහර වෙලාවට මේ හනියායක කිරීමේදී මේ නැවත ඇතිවීම ප්‍රභණතාවක් තිබෙනවා කියන මතත් තිබෙන. එනිසා දැලක් දැමීම කියන එක දැන් බහුලවෙමින් පවතිනවා. හො අපි ඉස්සර කරපු හනිියයා රෝගින් දැන් අපි දකිනවා ගොක් කලාට නැවත ඇතිවෙලා තිබනවා. මේක ඇත්තට හැරුම් ලක්ෂ ඇති වෙන්නේ එදහස් නමසය අසු හතරෙන් පස්සේ. ඇමරිකාවේ ලිචෙස්ටයින් හනියා රෝහල. ඒම ආයතනය සෑහෙන පරීක්ෂණ අත්හදාබැලිම් කරලා සොයාගෙන තියෙනවා. හනියා එකක් අපි සාමාන්‍ය විදිර පටක එක්රාසී කරලා මහලා සකස්කරෝතින්. ඒ නැවත ඇතිවීමේ ප්‍රවණතාවේ සීයට විස්සක් තිහක් විතර වැඩි වෙනවා. මේක හනියා තත්ත්ව අනුවත් වෙනස් වෙනවා. එකන්නේ රෝගීන් හතරකට එක්කෙනෙකුට වි නැවත ඇතිවන්න පුළුවන්. තින් මේක අවම කරගන්න මෙයාලා උපක්‍රමයක් යෙදවා. මේ බිත්තියේ ශක්තිය වැඩි කරන්න නෙට්ට කප්පා චි කරන්න. මම මේ නෙට්ට එකක් ගෙනල්ල තිෙනවා පෙන්න්න. මේ ආකාරයට කෘතිමව ප්‍රෝලීන් කියන ද්‍රව මුලින්ම සකස් කරේ මිට අමතරගගේ නැවත ොඩ්ඩක් පෙන්න්නනට පෙන්න ගන්නද මේකර නයිලෝන් වගේ ක කදිවර්ගයක්කින් සකස් කරලා තිබෙන්නේ සරීයටට ගරාගන්න නැ හැ. එතකට මේක තුළින් පටක සුවවීමේදී හනියායක ශක්තිය බිත්තිී ශක්තිය වැඩි කරනවා මේ නිසා හනියා නැවත ඇතිවීමේ ප්‍රවණතාවය සියයට එකක් දෙකක් දක්වා දැනට අඩු වෙලා තිබෙනවා ඔමටොඩක් දෙලා අතුත් දෙන්න මට පෙන්න්න පුළන මේ පැත්තිදලා අපට මේ ගන්න පුළුවන්න්නම් මේ තිෙන දැල් ඇද මේක තමයි ඔබ සඳහන් කර මේ එක ඇතටම ඉතාමත්ම යෝජන සරරද මලාධිකත් නෑ නේ හිම විසාල මික් ඇතවෙන්නේ මුලිම සුදත් හඳුන්නාදන කාලය මිල ඉතමා අධකයි දැන් විවිධ ආයතන මගින් නිෂ්පාධනය කර නිසා ක්‍රමක්‍රමේ මිල පහතරට ල ඒ කිසිම හානියක් ඇතිවෙන්න ඇඟගට කිසිම හානයක් නෑ රජික් වෙන්නේ න අසාත්මක තාවන්න ඇතිවෙන්නේ නෑ ඒම කත්න මෙම අමුදරව මගින් ඇඟට හානයක් ඇතිවන්න නැහැ. නමුත් සුදත පස්සෙදි කතා කරන්න වෙනවාකින් ඇතිවෙන්න පුළුවන් මේක කෘති මදරයක්, මේ නෙට්ට එකට විෂභේජයක් යියෝතින් පැසවීමේ ප්‍රවණතාවයක් තිබවා ඒක තා බැරුම් තත්වයක්. ඔඒ ඇති නොවී විුතු ත්වයක්ය නො මහහිතනයකතින් අප පුළුවන්තරම් අවම කරන්න ෑම කරන මුකද මේ ඇතම පිරිසුදු සැල්ල කරමයක් විතිරේ සල කරන්න හිය සල්ල කරම න විස බිජ සද සල කරමයක් නොවද සද ශල්ල වයිදරන් උපටම විේහෙ සදරනවා කිසිෙම විස බිජක් ඇති නොවෙන මේ එක කරන්න නමුන්ත සැත්කමින් පස්සේ පර්ටු ඉන්න වෙලාවිදි සහරවිට එතන ඇතිවන විදේවල්වෙන්න පුළුවන්න්නේ දෙහෙම ඔ අපි පුළුවන්තරන් වෙසක් ගන්නවා මේට විසබේජක් ඇතුළු නොවෙන්න. අපි පිරිඳතාවේ උපරමයෙන්ම පවත්තා ගෙනනවා ඉ අමතරව හනියා ශැල්ලකර්මය තමයි තවත් එක සැල්ලකර්මය අපි විසබීජ නැතිවීමට ඇටිබක් ප්‍රතිජීව කවුෂද ලබා දෙන. ඒ ය හෙතු නිසා ම එකදනේ හැමතිස්සම මේක විසබිජවලින් තොරවත බාගන්න ඕනි සයිකට එ පිළිබඳව කතා ක නතරතුර නැවතත්ම කැමති කතා කරන රම කලින් කතා කරන්න හදපුදේ තමයි මේ අප දැන් සැල් සත්කයම් කරනවා අඩුම කැපිීම තුරින් මේටි න ලැපරස් කොපික් ශල්ලය කරම කියර දැන් ඉස්සර කාල ඇතරම හිතුවත් නැතුව ඇති ලැපරොස් කොපි වලි මේවා කරන්න පුළුවන් ේී කියරලා මුත් අදයුක සාමාන්‍යයක් බවර පත්තු තිවද ඔසු දත් ඉර කාලේ ශල්ල කර්මයක් කරන්න ශල්ල කරමයට වඩා ඒකට ප්‍රවිශ්ට වන කැපුම සෑහෙන්න විශාලයි. එතකොට ඒ පසු සුවවීම අපි බැලුවත් අපි කපපු හමේ තුවාලය සුවවින ගොඩක් කාලයක් ගත වෙනවා. ති සමහර හනිියතත් අපට ඉතාමත් අඩු කැපුමකින් කැමරාවක් ඇතුළට යවලා තවත් කුඩා උපකරනකිහිපයකින් ශැල්ලකර්මය ඉතා සාර්ථකව කරන්න පුළුවන් ලැප්‍රොස්කපියන තාක්ෂණය සමඟ ප තුලුව බලන් තිව මහිත නි වීඩියෝ පට අපිට නර්බන්න පුුවන්ගේක හොද අවස්ාවක් නොට ගොම කලා තුරහි දකින්න හම්බෙක් බහුල චාල කරමයක් කවාට වැඩි අපට මේවල් පෙන්න්න නම්බන්නේ නැහැ ඔව මෙම විීඩියෝපටේ ඔබට දැක ගන්න පුළුවන් මේ ලැපරොස්කොපි කියන කැමරාව උදුර කුහරේ ඇතුළට ඇතුළු කරලා ඒ තුළින් අපි දැක්කා සිදුර තුළට ඇතුළ වෙච්ච බඩවැල් සහ තෙල් සහිත කොටස් පිටතට අරගෙන සිදුර අප කර්ම ක්‍රමෙන් කුඩා කරනවා ඔ මද හරිද දුරරමැතියෙන සිදුර ඒ අපි නූලක් ආධාරෙන් ම මැස්මක් යොදලා අපි සිදුර තර්මක කුඩාරනවා තැම මෙතැදී ඔබට පුළුවන් දරකිීපු නෙට්ට පාවි්චි කරන. ඕය මේ විඩියෝඒ ඉදිරියට බ්‍රටැ ගැන පුළුවන් අපි මෙම සිදුර කුඩා කරලා ඉට අමතරක ශක්තිය වැඩි කරන්න බිත්තියේ එතරන නෙට්ටකක් පාවිචි කරන. ඔ දැන්ක පත්තිින් සල්ව දට අසරීම ොද මේේ ඇති නක කරනක පැතපත්තකින්වාසියඇති න විශා කල පේනව හොට බගන්න ල ට බාගන්න පුලුවන් දැන් සිදුර වහන් හැටිමේක කුමක් ශල්ල කරමය වර්ග. ලැපොස්කොපික් ඉන්ශිීෂනල් හනිිය ඔයැන කලින් කලින් සත් ශරකරති වන්න ඒ සිදුර හරහා ඇති විච හ ිය තත්ත්. ද මේ සැත්කම කරාට පස්සේ රෝගයා අට තියෙනවාසී තමයි රෝගයාට ඉත්මට ගෙදරයන් හම්බේනවා ඔවු ක්ත්මට ගෙදරයන්නත් පුළුවන් ඉටමතරව සැත්කේ සාර්ථකත්වය ඉතාම වැඩි අ පිටතිං විෘත කරලා නැට්ට එක පිටතින් දමනටඩා මේක සාර්ථකත්වය වැඩි ඔදැ මේ සැත්කමක් හරහා කරන්න කොට මංහිතන්නන්නේ යන කාලේ හැබයි සැත්කට වැඩිද සාමාන න්සිිෂනල් හනිය පයක වඩ ඕු සාමාන්‍යෙන් ගතුත් කාලයත් වැඩී හේතුව මේකට අපි උපකරණ සකස් කරලා ඒ කරන වෙලාවත්ගත වෙනවා. ඊට අමතර ආදම පෙන්න්න නෙට්ද මේ පෙන් නෙට්ටක ඔවදැ මේ නෙට්ට එකගත් ඇතුළට දාෙක දී ෑරගෙන එක ඔබ බල්ලනකොට ලස්සනට පහසුවට පෙන්වට මේකටික් පල පුරුද්දක් සහිත අනිසාරම අවශ්‍ය වවශයන දෙ. ශල්ල වෛද්‍යවරෙක් මේ සහහා විශේෂ පුහුණුවක් ලබනොවම සිදු කරන්න සාමාන්‍යය ශල්ලවෛද්‍යවරෙක් ලප්‍රොස්ොපි ශල්ලකර්ම කිරීම සඳහා අමතර පුහුවක් ලබා කරායුතුයි. එනිසාක විශේෂයක් නමුත් ඒ රෝගයාගේ පහසු සඳහා තමයි මේක කරන්න රෝගයාට ඇත්තටම රෝගගේ සුවවීමේ කාලයෙක්මක් වෙනවා. ඔහු අතිකර මමහිත නොම විශබීජතුන් වී මීටකටත් අඩුව. ඒකත් අඩමකද හනියා. සහිත ප්‍රදේශය හරහා ඇතිවන කැපුම් නැති නිසා විශබිජත්වීම අඩුයි එක අප හමේ හනියාක කෙලින් උඩ කැපුුමක් කරන්න පත්ෙන් තමයි ත ඒනිසා තන විශේෂවාය ඇති අ ඕ දැම මෙතන කරන්නේ මේ දැන් නෙට්ට එක දාලලා නෙට් එක හයි කරනවා න්ට බිතියට උදර කුහරය ඇතුළින් නට්ටක පි වි කරන එක වෙනම ටැක නැමති උපකරණයක් තිබෙනවා එක හරියට අපි අය ඇන අගසනවාගේ ගහට සවිකිරම සඳ ඒක භාවිතා කරනවා. ද ද හනයක වෙන ැන ට දම හගර දමේ ද ප උදරග හරය අපි පුුම්බන්න්න ගෑස් කාබන් ඩක් සයිඩ් යොදාගෙන තිබෙන දැඟ අයින් කරල ශැල්ල කර්මය අවසාන කරන. ඔ ැ ැත් ම හ දැම ව ැත්කමට සමාන්්‍යෙන් න ටත ලස්පාකිතරේ වින ධ්‍යහත ලිස්පාක් සමට පයක් වගේ ලය ැර ඒ ම ත් මට ට අඩු ලාක් ැන විෘර්ත කරන්න මට පු ම හ ල ර. මොක්දී සහට විෘත කරන සහ වසන වෙලාවත් ම කට ම හු ක හම ර . විශේෂ වා ප වාජිරාජයක් තිබෙන මොකදේ ඊට පසුව රෝග්‍යයාාගේ අර තුවාලේ ස විශාල තුවාලයක් සුවයනට වඩා මෙතන සමහට සැන්ටිමිටර් එකක් සෙන්න්ටිමිට භාග්‍යයක් ප්‍රමාණේ කැපුක් තුනක් තිබෙන්නේ. එක දවස් දෙකින් ඉතර දහිින්නවත් නැතිගානකට සුවය වෙලා තිබෙනවා. දම කිවමතන පොඩි ප්‍රශ්නයක් ඔබ හිතය ඇතිකරගත යුතු. ද මේැත්කම කරේ හණනියා සත්කමක් මේ ස්වන සැත්කමක් නොවේ දැ මහි අපි මුලති සහන් කර බඩේ පි ඩීතා වැදගත් වෙනවා බුදුර ිත්තිය ඇතිබෙන සවිමත් භවිත වැදගත් වෙන තිකොට සැත්කමෙන් පස්සේ රෝගන් අනුගමයක යුතු ක්‍රිය මාර්ගමනද. හ සුදත් දෙැ ශල්ලකර්මය සිදු කරලා අවසානයි. ඊට පසු රෝගයා දැනගන්න ඕන අපි හැමවෙලාම රෝගීන්ට මේකන අවධාරණය කරනවා මෙම ශැල්ලකර්මයෙන් පසු රෝගයාගේ ශරිරය තුළින්මම තුවාලේ සුුවවෙන්න අශයෙන්. ඉතින් අපි දන්නවා පිටත හමක තුවාලයක් සිදුනාාමයක සුවවෙන්න යම් කාලයක් ගත වෙනවා. නමුත් මේ ඇතුලේ තිබන පට්ටක සුවවෙලා ශක්තිමත්වෙෙන්න්න ඊට තොඩා වැඩි කාලයක් ගත වෙනවා. ඉතින් අපි ඒම නිසා ඒ හනිිය තත්ව අනුව යම් කිසි කාලසීමාවන් රෝගීන්ට උපදෙස් දෙෙනවා බරහිසවීම වැනි හැන් තද කැසක් ඇති වෙනවනං ඒකට ප්‍රතිකාරයක් ගන්න වගේ වල් කරන්න වා අපට ඇතරම මේ පිබඳව කතා කළ යුතු නවත් අපට කෙටි විරාමයක් ලබා ගත යුතු. ැම පසු ගේ පැ න ම තරන ව කොච්චරක්ට හොඳ වෙන වගේ නැවත ඇ වන්න පුළුවන්දගේ න පිමි පක්ෂ තකවත් වු වැඩිපුරන තින්න ෑම් කන න්තතා පක්ෂේ සමහරල ත්සා කරනවා පවද ැව පෝචියක්මට උත්න්න පුලුවන් කිය මට ගන්න ෑයම් කරන ව මේ ගැ ම පට ලට කතාරන්න තිනේ මගම වැඩසහන අවසානයට ඔබ කිවේතුද ම කිය හ දැ. ලි කතාර ශල්ල කරමෙන් පසු කොහොමද වෙන්ඩ ඕන කියන එක. දැන් ශල්ලකර්මය කරලා දැනට කතා කර විදියට නවින ක්‍රමේට අනුවක් කරෝතින්. අපි රෝගයා ඉක්මනින්ම ගෙදරයවන්න පුළුවන් රෝහලතිය තබාගන්නතුව පියකට කියෙන න්න හ සිික වර කකලද. තුවට සමහර හෝනියා දැන් අපි දේසෝජෙරි. ඒන්නේ රෝගියයා ඇතුල්ලොන දිනයම ශල්ල කර්මය කරලා. ඉදිනම හවස්වරු රෝග්‍යාව ගෙදරයවන්න පුළුවන් නමුත් එහෙම ගියා කියලා ඔක්කුම් වැඩ කරන්නම හැ. අපි උපදෙස්මාලාවක් දෙනවා. සාමාන්‍යයෙන් අපි ඉංවන් හනියා ැන ඉකිලියා සිදි සල්ල කරමයක් කරලා නෙට්ට එකක් දාලා සකස් කරාට පසු මෙම තුවාලේ සුවවීම සහ ඇතුළේ පටක ශක්තිමත්වීමට සි හමාමරක් ට තුනක් අතරකාරයක් ගතු වෙන්න පුළුවන්. තුවර අපි කියනවා බර ඉසවීම වැනි දේවල් ව්‍යයාම කිරින්මගේ දේවල් මාසිකහමා සිට තුනක් දක්වා කර න්නඇතු ඉන්න කියලා. අනිත්තක තමයි මුලින් හනියායක සිදු කරලා ඔපරේෂණ එක කරලා ගෙදරගයාම මුල්ල සතිය ඇතුළට අපි තුවාල පැසවීම ගැන සෑහෙන සැලකීමත් දක්ව වනොවා. එම නිසා අපි උපදෙස් දෙෙනවා තුවා මුලිින්ම සීල්වේීමම සාමාන්‍යය පැහති ලිස්සටක්ේ ගැන දවස් දෙ එකක් විරගත වඋනාාම අ තුවාල සීල් වෙලා තිබෙන්න්නේ තුකට රෝග නාන්න පුළුවන් තුකොට ඇගේ විසබජ ප්‍රමාණ අදුවෙන තුවල පැසීම මඩුව ව ෙනවා. අනිත්තක තමයි එක තැනකට වෙලා ගෙදරට වෙලා ඇඳකට වෙලා නිදාගන්න නැතුව මොබිලයිස්සීම ඇවිදීම සිදු කරන්න්ඩඕන. කො එතකොට ශරිරය පුලා ෘදිර සංසරණය වේගවත්වයවා. තුොර සියල්ල සිදු කරලා අපේ පුළුවන් සාාර්ථකව ශැල්ල කර්මය ප්‍රතිපල් ලබා ගන්න. ඉතින් මට අවසා නොසින් කියන්න තිබෙන්නේ යම් කිසි කෙනෙක් තමන්ට හනියා තත්ත්වයක් තිබෙනවා කියලා සැකකරනව නම් පලපුරුදු වෛද්‍යවෙරෙක් ළඟට ගිහිල්ල එම තත්ත්වේ පරීක්ෂා කරවගෙන ක්‍රවශ ්‍රකාර පිබඳ පදෙ ලබාගන්න පුලුව. ස්තුති සජය ඔබට ඇතර අද ප තාහර පු ල මතු්‍රකාවගේ ාතුකා පිබඳ මහිත ඔට යම ඔබෝධයක් ඇතිව නැති කියල එස නම නැවතත් ලබන් සති ඔබ සමගකතුන පස්තුතින්ත ද ප සමගකතු මහනුර ජාතකර හ ල ද විශසක් රුක්ම සංජය හතාට පනවතත් ලබන් සතියේ ම තීර තුින් උබ සමකතුයවා. ඔබසමට අයිබෝ ඇ .